මෙවර විසේවිස ලෝක කුසලානයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පිළිබඳ ගැටලු සහල තත්ත්වයක් නපුුණා. මොකද විශේෂෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙන් විසින් නායකයි විදියට කටයුතු කරපු වනදු හසරං ගැටිවත් වෙන්න කියලා ලොකු බලපෑම කෙල්ල වුණා සමාජ මාධ්‍ය ජාලාවල සහ ලංකාවේ දේශීය මාධ්‍ය නාලිකාවල. ඉතිං එම තීන්දු තීරණ තේත කොටගෙන පෙරේදා දිනයේදී වනිදු හසරංග සිය ඉල්ලාස්සීම ලිපිය බාර දුන්න. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට්ල අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකා වර්තමාන විශ්වවිද්‍යාල නායකයා විදියට ලැබෙන ඉන්දීය තරගාවලියේ සිට චරිත අසලංකව පත් කිරීමට යෝජනා කරලා තිබෙන තාම නිලවශයෙන් මේ දැනුම් දුන්නේ නැහැ. එවැනි වැඩපිටාවක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණ යුගලද වෙනස් විය යුතු බව ක්‍රිකට් ප්‍රචාරකයන්ගේ මතය සහ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතය බවට පත් වෙලා තිබෙනවා. යනුව ලොකු වෙනස්කම් මෙවර සංචිතය තුළ සිදුවීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර තොරතුරු සඳහන් කරලා තිබෙනවා. යනුව කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලිය ගැන ඉන්දියාව සමග තරගාවලියේදී විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කරමින් ඉන්න කියලා ආරංචි වෙනවා. ඉතින් ඒ අනුව ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් පැතුම් නිස්සංක සමග ආරම්භක ප්‍රතිකරණය දීමට බොහෝ දුරට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ දවස්වල ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන ඉතින් මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු ආරම්භක ප්‍රතිකරුවන් කිහිප දෙනෙක්ම සහභාගී වෙනවා. එයින් කිහිප දෙනෙක් කොමනයි මේ වනට ආරම්භක ප්‍රතිකරණයේ දස්කම් දක්වමින් ඉන්නේ? විශේෂයෙන්ම දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල පමණයි සාර්ථක වෙලා තිබෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදියට කටයුතු කළ කුසල් මෙන්ඩිස් මේ තරගාවලියම අසාර්ථක වෙලා තිබෙනවා. ඉතින් ඒක හින්දා කොට බොහෝ දුරට ඉන්දිය තරගාවලිය අහිමි වෙනු ඇත බවයි බොහෝ දෙනා ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් කුසල් මෙන්ඩිස් වෙනුවට එන ආරම්භක ප්‍රතිකරු විදියට ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හිතන විදියට සුදුසුම ආරම්භක ප්‍රතිකරු කවුද? මොකද දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා පමණයි බොහෝ දුරට මේ සංචිතයට නම් වීමට ඉඩ තිබෙන්නේ. ඉතින් උන් තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි පැතුම් නිස්සංක සමග තරගයේ ආරම්භක ප්‍රතිකරුවන් විදියට කටයුතු කරන්න පුළුවන් ඉන්දියාවට එරෙහිව. ඉතින් මේ තුන්දෙනාගෙන් ගලපෙනම ක්‍රීඩකයා කවුද යන්න පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න.